COVID-19 වෛරසය ආසාදනය හමුවේ COVID නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයේ හේතුවෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීම හමුවේ COVID ආසාදනයෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 453 දෙනෙකු තහවුරු වීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 42063ක් ලෙස දැක්වෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන අතර ඊයේ දින සිදු කරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් COVID-19 වෛරසය ආසාදිනේ වූ තවත් පුද්ගලයන් 13 දෙනෙකු තහවුරු වීමත් සමග පසුගිය දෙසැම්බර් 18 වෙනිදා සිට මේ දක්වා සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හමුවේ තහවුරු වූ මුළු ආසාදිතයින් ගණන 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටතට යන අය සඳහා කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී අඛණ්ඩව ලබනවා. පුද්ගලයන් 1060ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඊයේ දිනේදී ලක් කර තිබෙනවා. එයින් 13 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවන විට 10986 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව පසුගිය 18 වෙනිදා සිට සිදු කර තිබෙනවා. එයින් හඳුනාගත් මුළු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස 377 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලින් සඳහා යොමු කර තිබෙනවා. මේ අතර ගෝලීය COVID-19 වෛරසය හමුවේ විදේශ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට පනවා තිබූ තහනම තරමක් දුරට ලිහිල් කිරීමේ නියම ව්‍යාපෘතිය යටතේ තවත් යුක්‍රේන සංචාරකයන් පිරිසක් අද දිනේත් මෙරටට පැමිණීමට නියමිත අතර මෙම වැඩසටහන යටතේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 394ක්. එම සංචාරකයන් ඉදිරියේදී මෙරට තෝරාගත් ස්ථානවල සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරකයන් දින 10ක කාලයක් මෙරට රැඳී සිටීමටද නියමිතයි. එමෙන්ම මේ මාස අගදී නිල වශයෙන් ගුවන්තොටුපළ විවෘත කර යලි වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාද මේවන විට ආරම්භ කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර එළඹෙන නව වසර ජනතාව සැමරියුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා. ඉදිරි දවස් දෙක අපි දන්නවා අපේ රට තුළ අලුත් අවුරුද්ද උදා වීමත් සමගම නොඑක් විදියේ උත්සව සාද පවත්වන සැනකෙළි පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ COVID-19 රෝගීන් දිනපතාම සිය ගණනක් වාර්තා වෙනකොට ඒ සිය සාද උත්සව වෙනදා වගේම අපිට පවත්වීමේ අපහසුයක් තියෙනවා. නොඑක් අවස්ථාවලදී රෝගීන් පොකුරු වාර්තා වීමට ප්‍රධානම හේතු උනේ විවිධ ආකාරයේ උත්සව, විවාහ උත්සවයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් උත්සවයක් වෙන්න පුළුවන්, කුඩා සාදයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ආසාදිතෙක් හිටියොත් බොහොම වේගෙන් ඒ වගේ ස්ථානවලදී පැතිරීමේ අවදානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අලුත් අවුරුද්ද උදාව අපි සමරිය යුත්තේ අලුත් ආකාරයකට COVID-19 රෝගය බෝවන් නොවන ආකාරයකට කියන සියලු දෙනාටම සිහිපත් කරන්න කැමති. ඒ නිසා මේ අවස්ථාවේදී ඉදිරියට එළඹෙන දවස් කිහිපයේදී උදාවන අලුත් අවුරුද්ද ඉතාමත්ම සාමකාමීව සහ චාම් සමගන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. විශාල පිරිසක් එකට එකතු වීම නොකළ යුතුයි. නිසි පරිදි මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම, හැම අවස්ථාවක මුවාවරණ පැන්ද සිටීම වගේම අත නිතරම පිරිසුදුව තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.